എന്നാ പ്രശ്നം പ്രശ്നം കീഴിൽ വരുന്നുണ്ട് പ്രശ്നം ജനറൽ ജനറൽ ഇൻഫർമേഷൻ ഗ്രീസ് മങ്ങിത്താണ് ഗ്രീസ് ആസ വെയ്യുവായാണ് വെൽക്കം ബാക്ക് ടു മൈ ചാനൽ ഈ തിങ് അത് മങ്ങിത്തോ ഉഗുളോണ്ട് അറങ്ങനെങ്കിൽ അതെ അപ്പി ഹെമദാമ സീരിയസ് തീവൽ കഥാകരണമാണ് ജോബോകാരണ വിധിയായി മൊനാത് മിഹി ദേവാൽ ന്യൂസിലൻഡ് ദേവാൽ അപ്പി ട്രാവൽ കരുപ്പു ദേവാൽ ഹൊന്തനാറക്ക് ഒഴിവാക്കിയ ദേവാൽ അത് അപ്പി ഹിറ്റോ പൊടി ഇവന സക്കറാണ് മുക്കത് ഇസ്രായനവാ എപ്പിസോഡ്സ് കീപ് ആക്ടിക വിനസ് വിധി ദേവാൽ ഈ തിങ് ജനറൽ പ്രശ്നം ടിക്കാക് സാമാന്യ സംഹാരം വിലാവട്ട കട്ടി മെസ്സേജസ് വലിംഗ് അഹാന പ്രശ്നം ഇത്തക്കൊട്ട് കമൻസ് വലിംഗ് അഹാന പ്രശ്നം ഒയാട്ടി കേക്കത്തു കേരള തവ മട്ട ഹിത്തുന ഉകളുണ്ട് ടിക്കാ ഫൺ ഫാക്ട്സ് ടിക്കാക് കറകിന് എന്ന് പുലുവാൻ ദേവാൽ കീല ഹിത്തല ടിക്കാ കഥാ കരണോ കീയല ഐ തിങ്ക് ഹിന്ദ വെടിയനെ പ്രശ്ന ദഹായ പഹല പൊടിയല്ലിയാകത്ത കഥാവ അനവിധിയൊരു ബലം കൊച്ചിന് വിലായ ഇത് കീയല ലുക്കു വീഡിയോ ഒക്കെ അഗ്ഗേന്ന് ബലപ്പുറത്തു വന്നെ ഐ തിങ്ക് അപ്പൊ ഈ ബലമു അത് ഗെറ്റ് ടു നോ ആ സെഷനെ കാക്ക് അപ്പിതേനാണ് പലവനി ഒക്കെ മമലിയാകത്തെ അപ്പി സാമാന്യ പ്രിഫേർഡ് നെയിംസ് ഒക്കെ അപ്പി ഇതെ അപ്പൊ നങ്ങഹാനവാന ഗുഡക്കായ കൗത കിന്ദ മന്ദ ഏഹിന്ദാക്കിയാണ് കോയാ സാമാന്യം യൂസ് കരാന്നെ ദിനേശ് ജയശേഖർ മമ്മ സാമാന്യം യൂസ് കരാന് ഷൈനിക് ഔഷാല്യ ഉകതമ മകയാണ് നമ്മ അപ്പൊ ഇതെന്ന നോർമലി യൂസ് കരാൻ സോഷ്യൽ മീഡിയ വകതീവലോട്ട് യൂസ് കരാന്നെ ഒയ നന്ദ തമ്മ ലങ്കായ കൊഹിത് കിവി പാസ്പോർട്ട് നമുത്ത് താത്താകി മഹാഗെതിര തിപ്പുണ അമ്പലം കൂടെ ഇന്ന് അവരുദ്ധിക്കാ കേ ഹിറ്റിയ അമ്മല ബേന്തല ഇട്ട് പാസ് മാവ ഹമ്പല പിലിയാന്തലട്ട ആ മുഖതോ സ്കൂളറാമയോ ഹിന്ദ ഹെബൈ മാമ ഇപ്പതുനേ കൊളുമ്പ മെക്കാതിയേക്ക് ഇത് കൊളുമ്പ തവ ഇപ്പതുനേ ബർത്ത് സർട്ടിഫിക്കറ്റ് ഇത്കൊളും പാസ്പോർട്ടില ഹിറ്റിയ അവരുദ്ധിക്കായി ഇതും അവരുദ്ധി അതെ ഹാക്കും ഇതരം ഹരിശ്ചന്ദ്ര മധ്യ മഹാവിദ്യാലയ കൗത് ജാതിക വീരക്കുന്ന വലിസിംഗ ഹരിശ്ചന്ദ്ര മെത്തുമാ സിഹി പത്തന്ന കേളതാ മഹാദലതി മുളിം ഹിറ്റിയ മീഗമേ പൊടി കാലയാക്കിട്ടിയ അപ്പി അവർ ദഹായാക്കിത്രേ പുണ്യതികമാക്കിയുവാ
සන්දලංකා ඉපදිලා මීගමේ ටික කාලයක් ඉඳලා ඉන්න කාලේ තමයි මේ ඉච්චර කාල අපි හිටියේ නේද ඔය ශිෂ්‍යත් පාසලන කොනකට ආවේ ඊපස්සේ මේ ශිෂ්‍යත් ලිව්වා සෑහෙන වැඩ කරා කියන අම්මා ඒක වෙනම එපිසෝඩ් එකක් ගෙන්නු ජීවිතේ ඒක අපි ඩාව එක කතා කරමු ඉදිය කොහොම හරි ශිෂ්‍යත් ගොඩ දාගත්තා තර්ස්ටන් එකට යන්න පහ වසර ඉඳන් තර්ස්ටන් ගියා ඉවර වෙනකම්ම Thurston Colic. Thurston Colic. Thurston Night. No, I don't know. Mama. මම තිකේ ඉඳලා පහ වෙනකම් පිළියන්දල ප්‍රයිමරි එකට ගියේ මම ඉතින් අර අම්බලංගොඩ අවුරුද්දේ කියලා මොනවටවත් එහි ගියේ නැහැ ඉතින් දෙකයිනේ ඊට පස්සේ දීපාලිකා ඉතින් මම ඒක තමයි ඉස්සරහ කතාවක් තියෙනවානේ පිළියන්දල ප්‍රයිමරි එක තමයි හොඳම ශිෂ්‍යත්ව ඔව් සාමාන්‍යයෙන් හැම ඒ කියන්නේ ඒ දවස්වල මම දන්නේ දැන් නම් අනිවාර්යෙන් 1 2 3 ඒ රෑන්කින් තුනෙන් එකක් අනිවාර්යෙන් ඒ ස්කෝලෙන් එනවා මේ ඒ වගේම ඉතින් ශිෂ්‍යත්වේ ෆේල් වුණාත් ඊට එහා පැත්තේ තියෙනවානේ සෙන්ට්‍රල් කොලෙජ් එක ඉතින් ළමයින්ට දැන් නම් මම හිතන ෆේල් වෙච්චාට යන්න බෑ තව ඉස්කෝලයක් තියෙනවා ඒකට ඒ කියන්නේ ළමයින්ට ඉතින් මොකද එකෙන් පහෙන් පස්සේ එතනින් නැහැ නේ ඉස්කෝලයක් ඉතින් ඊට පස්සේ ඒ වගේ ස්කෝල තියෙනවා ඉතින් එක එක අයට ඒ විදිහට අදලා නමුත් අර ඉස්කෝලෙදී පහට විතරයි ඉතින් නෝ ඔප්ෂන් ඊට පස්සේ ශිෂ්‍යත් පාස් වෙන්න ඕන ඉස්කෝලයක් හොයාගන්න හරි ඊට පස්සේ ජොබ්ස් ඔව් ජොබ්ස් ජොබ්ස් මොන වගේ ජොබ්ස් කරලා තියෙන්නේ එපා වෙච්ච ජොබ් එකයි දැන් ආසාවෙන් කරපු ජොබ් එක එහෙම කිව්ව නැත්නම් ඔක්කොම කියන්නේ යොත් ඉතින් වාසත් එක්ක පළවෙනි ජොබ් එක පටන් ගන්නකොට හරිම ඉන්ට්‍රස්ටිං මේ සිවිල් ඉංජිනේර කෙනෙක් කැරියර් මේ පොඩ වෙනස් ජොබ් එකක් මට කරන්න ඕන වුණා මේ නිකන් රූටින් ජොබ් එකක් නැතුව ඉතින් පළවෙනි එක සිවිල් ඉංජිනේර කෙනෙක් හැටියට තමයි සිලෙක්ට් උනේ ඇක්සස් එකේ වැඩ කරන්න මේ ඒකේ තිබ්බේ මේ මිනි හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකක් හදන්න රත්නපුරේ මේ ඇලක් හරස් කරලා ඒකේ පොඩි ඩෑම් එකක් හදලා වතුර ගෙනහිල්ලා මේ හදන්න ඉතින් පුදුම ප්‍රශ්න ගොඩක් තිබ්බා ගමේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න තිබ්බා කොහොමද ලංකා වැඩක් පටන් ගත්තේ ඔව් 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 දේශපාලන පක්ෂෙ තිබ්බා මට හොඳට මතකයි මම ගිහිල්ලා මේ කොහෙත් එහෙමද නත් පාරක් ගන්න ගියත් ඉතින් ප්‍රශ්න තමයි දේශපාලන දේශපාලඥයෝ ආපු තැන්වල ගිහිල්ලා මේ කම්පැනි රෙප්‍රසෙන්ට් කරන්න කතා කරපු අවස්ථාවක් තිබ්බා ඒ තින් එන ඉන්ට්‍රස්ටිං කාලයක් හඳුනා ගින්න තිබ්බා සෑහෙන්න ඒක කඳු නැගිල්ල හරි අමාරුයි ඒ කියන්නේ උඩට නගින්න ඕන මේ හැමදාම උදේට දෙතුන් පාරක් යනකොට ඉතින් හොඳ ගණන් ඉතින් හොඳ ඉන්ට්‍රස්ටිං ජොබ් එකක් හැබැයි ජොබ් එකේ පාවුණා අන්තිමට මේ කියන්නේ හරියට කරගන්න හම්බුන්නේ නැහැ මේ මේ ගම් වතුර වස්ස ඇදුන ඩ්‍රැග් වුණා වැඩි ඉතින් මට හිතුණා මම නිකන් කාලේ නාස්ති කරනවාද කියලා එතන ඉතින් පළවෙනි ජොබ් එක හොඳයි ස්ටාර්ට් එක හැබැයි අන්තිමට පොඩ්ඩක් එපා වුණා එහෙනම් දමල ගහලා ඊළඟ දමල ගහලා ආවා ඊට පස්සේ ඉතින් ජොබ් එකක් හොය හොය ඉන්නකොට ස්ටේට් ඉංජිනේරින් කෝපරේෂන් එකේ ඉංජිනේර කෙනෙක් හැටියට ඉතින් උඟක් ළඟ ජොබ් එකක් ත්‍රිකුණාමලේ හම්බුණා සෑහෙන ළඟ ත්‍රිකු ජොබ් එකක් හරි ඒකත් හරිම ඉන්ට්‍රස්ටිං ජොබ් එකක් මේ ඒ යුද්ධය ඉවර වුණාන් පස්සේ මේ මේ මෝටර් සප්ලයි සප්ලයි වලට මේ දාන්න තිබ්බේ ගම් වලට මේ සෑහෙන ලොකු මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් ගියා මේ ඇත්තට එහි ගිහිල්ලා බැලුවත් යුද්ධය වුණාන් පස්සේ සෑහෙන ගොඩක් දේවල් වැඩ වුණා ඉතින් ඒකක මේ හිටියා අවුරුද්දක් විතර හිටියා හැබැයි ඒකත් හොඳ කාලයක් හැබැයි ඉතින් අර මේ ට්‍රැවලින් අමාරු ඉතින් කොළඹ කියන්නේ ගිහිල්ලා දවස් පහම ඉන්න ඕන සෙනසුරාද ඒකත් එපායලා තමයි රටෙන් තීරණය කරේ මම නම් ජොබ්ස් කරලා නැහැ ලංකාවේ මම විශ්සින්නේ මෙහෙ ආවේ ඉතින් ඇවිල්ලා ස්ටඩීස් වලින් පස්සේ කෝල් සෙන්ටර් ජොබ්ස් කරලා තියෙනවා කස්ටමර් සර්විස් වෙයාර්හවුස් ස්ටේෂනරි කේමාට් ඔක්කොම වැඩ කරලා තියෙනවා ද වෙයාර්හවුස් එකේ චෙක් අවුට් එකේ වැඩ කරලා තියෙනවා ඊට පස්සේ මෙහි තියෙනවා කලෙක්ෂන් හවුස් කියලා ඩෙට් කලෙක්ෂන් ඒජන්සි එක ඒකේ වැඩ කරා ලීගල් කෝඩිනේටර් කෙනෙක් විදිහට ඒ කියන්නේ ඔය ඩෙඩ්ස් කියලා පොලිතින කට්ටිය හොයන එක තමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලීගල් ඇක්ෂන් ගන්න එක එතන වැඩ කරා. ඊට පස්සේ කෝරස් ෆයිබර්
ප්‍රොවිෂනින් කෝඩිනේටර් කෙනෙක් විදිහට වැඩ කරා. ඒ කියන්නේ ටෙක්නිෂියන්ලා කන්ටැක්ට් කරලා ඒගොල්ලන්ට ඩේ ටු ඩේ ඒගොල්ලන් ප්ලෑන් එක හදලා දෙන. ඒක අර මේ නිව්සීලන්ඩ් වල ටාගට් එකක් තිබ්බනේ හැම ගෙදරකම ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් එක. 2024ද කොහෙද වෙනකොට ඒක ටාගට් එක තිබ්බේ. ඉතින් ඒක මම හිතන්නේ ඒක ගාක ඇචීව් වුණා. මම දන්නේ කොහොමද නම්බර් කියලා. ඔව්. ඒකල හැබැයි ගොඩක් තැන්වල දැන් ෆයිබර් මෙහෙ කියන්නේ ගොඩක් ප්ලේසස් වල කවර්ඩ්. ඊට පස්සේ මොකද ඒක ඉවරුණාට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ ඉන්ස්ටොලේෂන් ඉවරුණාට පස්සේ අපි වෙන ප්‍රොජෙක්ට් එකක් කරා. ඒක සේම් කම්පැනි එකෙන් තමයි එක එක ප්‍රොජෙක්ට්ස් රන් කරන්නේ ටෙලිටෙක් කියලා. ඊට පස්සේ කොන්ටස් එකට වැඩ කරා. කොන්ටස් එකේ ෆ්‍රීකන්ට් ෆ්ලයර් ප්‍රෝග්‍රෑම් එකේ ඒකේ ඔය පොයින්ට්ස් ප්‍රශ්න ඒක නම් ටිකක් හරි අමාරු රස්සාවක් මොකද හරි අමාරු ලුකු ගොඩක් ඔය ලුකු ලුකු අයන කතා කරන්නේ. ඉතින් ඒගොල්ලොත් එක ඩීල් කරන්න ටිකක් අමාරුයි. අනිත් මොකුත් කියන්නත් බෑනේ. කෝල් සෙන්ටර් ඉතින් පලයිට් වෙන්න ඕනේ. හරි ප්‍රශ්න. ඊට පස්සේ තමයි දැන් ඉන්න ජොබ් එකට ආවේ. ඉතින් දැන් ඒක අවුරුදු පහක් කරනවා ජොබ් එක. ඉතින් කියන්න විදිහ නමුත් අවුරුදු පහක් කරනවා. ඉතින් හොඳ ජොබ් එකක් බලමු. ඉතින් චේන්ජ් එකක් බලාගෙන ඉන්නවා. ඉස්සරහට අවුරුදු පහක් දැන් හිටියානේ බලමු ඉස්සරහට. ඒ ටික තමයි ජොබ්ස්. ඉතින් ඒවා අනිත් ඒවා ඉතින් ඔය පාර්ට් ටයිම් අපි ඔය කරන දේවල් පාර්ට් ටයිම් කියන්නේ අනිත් ඒවා නේද. මම හිතන්නේ මගේ ජොබ් එක ගැන මම ඩේම් බ්ලොග් එකක් කරාන එක පාරක් ඔව්. I think මගේ day to day job එක ඉතින් දන්නවා. I think සාමාන්‍ය දැන් ඉතින් වෙනස් නේ එක කිව්වේ නෑ නේද. දැන් වැඩ කරන්නේ ඔක්ලන්ඩ් එයාපෝට් එකේ. ඔව් ඔක්ලන්ඩ් එයාපෝට් එකේ ලොකු එක්ස්පැන්ෂන් එකක් යනවා. මේ එයාපෝට් එක ලොකු කරන්න I think ඒකේ වැඩ කරනවා. ඔව් ඉතින් ඊට අමතරව අපි මොනවද YouTube එක කරනවා, කේක්ස් හදනවා, ඔය වගේ දේවල් තමයි නේ. අනිත් අර පාටි හය එකක් කරනවා අපි. ඔය එක එක ඉක්විප්මන්ට්ස් හය කරනවා. ඌවා ඉතින් ඒවා ජොබ්ස් නේ. ඉතින් මොකද හැමදේම ජොබ් එක. ක්ලීනින් එකක් කරත් ඒකත් ජොබ් එකක්. ඒ හින්දා මොකද සමහර ඒක මට කියන්න ඕන සමහර කමෙන්ට්ස් වල දානවා මේ කට්ටිය මේ ඔය ඒ කියන්නේ සමහර ජොබ්ස් ඒක ඒ කියන්නේ වචනෙන් තේරෙනවා ඒගොල්ලෝ නිකන් අඩු පහත් කරලා නිකන් කතා. ඒ අර අපේ ලංකාවේ මෙන්ටලිටි එක වෙන්නේ නැති මේ ඒ කියන්නේ ඒක හොඳ නෑ මේක හොඳයි, ක්ලීනර් කෙනෙක්ගේ ජොබ් එක හොඳ නෑ, කැෂියර් කෙනෙක් වෙන එක හොඳ නෑ, නිකන් ටොප් ක්ලාස් වයිට් කොලර් ජොබ්ස් විතරයි හොඳ, එහෙම එකක් නෑ මේ රටවල. හැම ජොබ් එකකටම රෙස්පෙක්ට් එකක් තියෙනවා. හැම ජොබ් එකකටම ස්පෙෂලි පාරේ කුණු වරන් දාන මිනිස්සු නැත්තම් පාරක යන්නවත් වෙන්නේ නෑ. ඉතින් ඒ හින්දා හැම ජොබ් එකකටම රෙස්පෙක්ට් කරනවා. ස්පෙෂලි මේ වගේ රටකට ආවහම ඉගෙන ගන්න ඕනේ පළවෙනි දේ ඒක තමයි. ඒ වගේ මොවා ඇවිල්ලත් ඔයගේ මනස හදා ගන්න ඕනේ ඒකට. ඒක අර නිකන් සෞතු විදියට හිතන්න එපා. මොකද එතකොට අර කියන කතාවක් හරියට yaad වෙන්නේ නැහැ කියලා. මොකද තමන් කරන දේ හරියට සැටිස්ෆැක්ෂන් නැත්තම් තමන්ට ඒක ලැබීමක් නැහැ. ඒ හින්දා හැමදේම සතුටින් බාර ගන්න. මොකද අනිවාර්යෙන් හොඳ දේවල් ඉස්සරහට හම්බෙනවා ඊළඟට. හරි ජෙනරල් ඒව ටික කතා කරා. දැන් ටිකක් ෆන් ඒව ටිකක් අහලා බලමු. හරි දැන් මං අහනවා ඔයාගේ ඔයා කියන්නේ මාරු කරලා අහන්නේ. හරිද ඔයාගේ ෆේවරිට් මගේ ෆේවරිට් කලර් මොකක්ද කියන්න. ෆේවරිට් කලර් එක මන් දන්නේ කියලා. ඔරෙන්ජ් කවදාවත් නේද පාට පින්ක් වැඩ නැහැ. ඉතින් මයිදන් සමහර ඔය ෆේස්බුක් එකේ ඉන්නා දන්නවනේ මගේ ෆේවරිට් කලර් එක මොකද්ද කියලා. මම කැප්ෂන් වලට දානවා මේක තමයි මගේ ෆේවරිට් කලර් එක කියලා. කම නැහැ. ඔයාගේ ෆේවරිට් කලර් එකක් නැහනේ. මට ෆේවරිට් කලර් එකක් නැහැ. ඒ හරිනේ මං ඒක නැහැ. හැබැයි ඔයා සාමාන්‍යයෙන් ටී-ෂර්ට්ස් වගේ ගන්නවා ඩාර්ක් බ්ලූ. ඕ ග්‍රේ, බ්‍රවුන් ඔය වගේ තමයි කැමති. හරිනේ. ඔව් හුඟක් ඩාර්ක් ඒවා. ඔව් ඩාර්ක් ඒවාට වයිට් වයිට් ටී-ෂර්ට්ස් වගේ. ඔව් මගේ තියෙන ඇත්තටම මේ ඩාර්ක් බ්ලූ, බ්ලැක්. ඉට් වොස් වයිට්. හරිම අමාරු නිකන් කහ කොල ඒ වගේ ටී-ෂර්ට් එකක් ගන්නකොට අර යත යන්නෙම අර අර පාට වලට පොඩ්ඩක් බලන්න මේ ටික ට්‍රයි කරලා කිව්වහම නෑ එහෙම නෑ අසාවට. මගේ කලර් එක රෙඩ් රෙඩ් මයිද සනුත් දන්න ඊළඟට. හරි ක්වලිටීස්. මම ඉන්ට්‍රවර්ට් කෙනෙක්ද එක්ස්ට්‍රවර්ට් කෙනෙක්ද? වාව් සෑහෙන ඉන්ට්‍රවර්ට් කෙනෙක්. ඔයාගේ ක්වලිටීස් මං කියන්න. මං දැකලා තියෙනවා ගොඩක් අවකරන බව සමාන ප්‍රශ්නවලට තියෙනවා. මල්ටි ටාස්කින් පුළුවන් ඔයාට. ඒ කියන්නේ වැඩ කරන ගමන් YouTube එකක් කරන ගමන් කේක් හදන ගමන් ඒ ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක සෑහෙන වැඩක්. දැන් YouTube එක කරනකොට ඒක
එඩිටින් විතරක් නෙමෙයි නේද කමෙන්ට් කරන එක ඊට පස්සේ ෆුල් ඔව් platform එකයි දැන් හතරක් end-to-end platform හතරක් විතර තියෙනවා නේද ඒක හරි අමාරුයි මේ YouTube එකට වඩා මං හිතන්නේ අමාරුයි Instagram එක වගේ වගේ ඔව් Instagram නම් මං ඉතින් ලොකුවට focus කරලා නැහැ ඒක ඔහේ යනවා වෙලා නැහැ ඇත්තටම කියනවා නම් ඔක්කොම manage කරන්න කම්මැලි නැහැ කම්මැලි නැහැ ඒක හොඳයි මාත් නෑ කම්මැලි නෑ බස්සට ගෙන්න ඊළඟට කතා කරමු ආ ඒක හොඳයි පොඩ්ඩක් හැබැයි තියෙනවා මේ OCD එකක් කියන්නේ තිබ්බේවා ඒ විදිහටම තියෙන්න ඕන kitchen my kitchen rule ඒ මට කියන්නේ ඒක කියන්නේ මම ගත්ත දේ ගත්ත තැන තියන්න මෙහෙම අපි පොඩි කාලේ ඉඳලා පුරුදු වෙලා තින්නේ එහෙමයි පුටුවෙන් නැගිට්ටොත් පුටුව මේසෙන් ඇතුළට තල්ලු කරලා වාඩි වෙලා නැගිට්ටා ඒ පුටුව තව කෙනෙක් එන්න ඕන ලං කරන්න නැත්නම් ආයි වාඩි වෙනකම් මේ පුටුව එතනම තියේ ගත්තොත් දෙයක් තියන්න නැහැ ඉතින් එහෙම නෙවෙයි අපි හැදලා තින්නේ ඩිෆරන්ට් ඒකයි ද ඔයා ගැන කිව්වොත් ඔයා ඉතින් සෝෂල් ඉතින් අනිවාර්යෙන් මට වඩා මං හිතන්නේ ඒක කට්ටිය බිලීව් කරයි දන්නේ නැහැ මම කතා කරන විදිහට අර මේ මම ගොඩක් ඇන්ටි සෝෂල් නෙවෙයි නමුත් එහෙම ලොකුවට සෝෂලයිස් වෙන කෙනෙක් නෙවෙයි කියන්නේ හරි ලිමිටඩ් කියන්නේ මම මගේ දේව ෂෙයා කරගන්නේ හරිම අඩු පිරිසක් දැන් ඔයගොල්ලෝ හිතන ඇති අපි දන්නවනේ අර මේ කියලා YouTube ඒ දන්නේ මම හිතන්නේ දශම ගණක් වෙන්නේ නැති ඇත්තටම ඉන්සයිඩ් ලයිෆ් එක අපේ අපි හරි ලිමිටඩ් ප්‍රමාණය මෙයා නම් හැමෝත් එක්කම සාමාන්‍යයෙන් කතා කරන ඊසිලි මිංගල් වෙන කෙනෙක් මම එහෙම කෙනෙක් නෙවෙයි ඉතින් ෆ්‍රෙන්ඩ්ලි ඉතින් ඕන දෙයක් ඕටේ කරනවා එහෙම ලොකු ප්‍රශ්න නැහැ මම සාමාන්‍ය වචනයක් කිව්වත් ඒක හිතේ තියාගෙන ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් ඒ වගේම ඕන තැනදී ඒක මතක් කරන කෙනෙක් දැන් මෙයත් එහෙම තමයි ඒ කිව්වට මේ මොකක් හරි වුණාම මතක් කරලා දෙනවා හැබැයි මම වගේ නෙවෙයි මම රිපීට් කරනවා අවශ්‍ය තැනදී හැබැයි එහෙම කියලා මේ අපි ඔය අනිත් දේවල් අපේ ලයිෆ් වලට සාමාන්‍යයෙන් ගන්නෙ නෑ එළිය දේවල් ස්පෙෂලි අපි දන්නවා අපේ බවුන්ඩරිස් මොනවාද ඇතුලේ ගේ ඇතුලේ කතා කර යුතු දේවල් සහ ගේෙන් එළිය තියලා එන්න ඕන දේවල් ඒක අපි දෙන්න සෑහෙන අන්ඩර්ස්ටෑන්ඩින් මම හිතන්නේ ඇතුලේ ප්‍රශ්න කතා කරලා ඉඳලා එළියට කවදාවත් දෙන්නේ නෑ මං හිතන්නේ අපේ අම්මලා තාත්තලා වුණත් අපි අතර ප්‍රශ්නයක් වුණොත් මං හිතන්නේ දැන් අපි නෙක්ස්ට් ඉයර්ට අවුරුදු 10 ඇමරිකාලා ප්‍රශ්න දෙක තුනක් ඕනනම් දැනගන්න ඇති ඊට එහා නම් මං හිතන්නේ කිසිම දෙයක් දන්නවා කියලා ඒකත් දැනගන්න තියෙන ගේ ඇතුළේ හිටපු හින්දා නැත්තම් අපි සාමාන්‍යයෙන් කෝල් කරලවත් එහෙම අපේ දේවල් කාටවත් කියන්නේ ඒක අපි කපලයක් විදිහට මේන්ටේන් කරන දෙයක් ඒක අපි ඒක අවශ්‍ය නැහැ කියන අපි දෙන්නා මෙතන ප්‍රශ්නයක් වුණොත් ඒක අපි විසඳ ගන්නවා ඉතින් මෙයා කොහොමත් ෆනි යහිනා වෙච්ච එක මං එහෙම නෙවෙයි ඕන දෙයක් කියනකොට අහන් ඉන්න ප්‍රශ්න තියෙන්නේ රිප්ලයි කරන්න ඒක තමයි මේ මනුස්සයරම තියෙන ප්‍රශ්නයක් සමහර දේවල් කොච්චර කිව්වත් ඔළුවට යන්නේ කන ඇහෙනවා ඔළුවට යන්නේ ඊට පස්සේ මං කව කන චෙක් කරගන්න කියලා ඊට පස්සේ මෙයා ඔෆිස් එකට ගිහිල්ලා කන චෙක් කරලා ආවම ඒක චෙක් කරන එක්කෙනා ලේඩියාලද කවුද වර කන චෙක් කරන්නේ ඉස්සලා කියලා වයිෆ් කිව්වා මෙයා කියලා තිබ්බා ආ එහෙනම් වැඩකුත් නැහැ කියලා ඒ කියන්නේ ජෙනරලි සාමාන්‍යයෙන් හැම මේ මැරීඩ් පර්සන් කෙනෙක්ටම තියෙන ලෙඩක් ඒක අවශ්‍ය දේවල් යන්නෙත් නෑ ඔළුවන අනවශ්‍ය දේවල් ඔළුවට යන්නෙත් නෑ ඊළඟ එක බෑඩ් හැබිට්ස් ඔයා මගේ දකින්න බෑඩ් හැබිට්ස් ඔසීඩී එක වාදා කිනවා බෑඩ් හැබිට් එක ඔව් නේ ඒක ඒ කියනවාට ඒක බෑඩ් හැබිට් එකකුත් නෙමෙයි ඉතින් ඒක නිකන් මැදින් තියන්න පුළුවන් එකක් ඉතින් ඔසීඩී එක එක්තරා විදියක හොඳයි එක්තරා විදියක වදයක් ඔව් ඒක නෑ නෑ නෝයි එනයක් එනයක් ඒ මට සාමාන්‍යයෙන් තියෙන කියන්නේ මගේ තියෙන ඒවා කිව්වොත් ඒ පිළිවෙල එකක් අන්තිම මට කවුරු හරි එනවා නම් ටක් ගාලා අස් කරලා ඒම ටටක් ගාලා වැඩට කෙරෙන්න ඕනේ ඒ වගේම සතියේට සැරයක් ওই බෙඩ් ෂීට් මාරු කරලා ඒ වගේ ටිකක් ඔළුවේ කැකුමක් තියෙනවා මට
දැන් පොඩි දෙන්න ඉන්න හින්දා ඉතින් දැන් ඒක හරි අමාරුයි කරන්න පුළුවන් විදියට හැදි කරලා at least fortnightly ඇතුළතවත් කරන බාත්รูම් අනිවාර්යෙන් weekly මට හොදන්න ඕනේ නැත්තම් මට ටිකක් ඔලුවට අමාරුයි ඒ කියන්නේ එහෙම බාත්รูම් යූස් කරන්න එතකොට ගේත් එහෙමයි වැකියුම් කරන්න ඒක අර කරේ නැත්තම් මට හැමදෙස්සම කරේ නැහැ කියලා ඊට පස්සේ මෙයාට කියනවා මොකද්ද වැඩක් කරලා නැහැ වැඩක් නැහැ අරේ මේ කියලා ඒක මන් දන්නේ බෑඩ් හැබිට් එකක්ද කියලා ඒකට ඒක අර තව කෙනෙක් ඉතින් අර හැමදෙස්සම කියනකොට ඒකත් වදයක්නේ තම මොනවාද බෑඩ් හැබිට්ස් එච්චරයි දැන් බෑඩ් එන්නේ නැහැ නේ බෑඩ් කියන්න බෑනේ මට ඔයාගේ බෑඩ් හැබිට් මං හිතන්නේ කතා කරන එක හැමොත් එක්ක මේක මට හරියනෝයින් ඒක ඉතින් ඒක බෑඩ් හැබිට් ඉවසගෙන ඉන්න වෙනවා ඔයාට ඒක හැමොත් එක්කම කතා කරනවා ඒ කියන්නේ සමහර වෙලාවට මේ කතා කරන ඉන්නම කෝල් එකක් කරගෙන මං දන්නේ නැති මං බය නෝ ඒ කියන්නේ අපි ගෙදර කතා කර කර ඉන්නකොට කෝල් ගත්තාම දන්නේ නැහැ නේ එහෙම එකක් තියෙනවා අනිත් එක දන්න කෙනයි නොදන්න කෙනා හැමෝ එක්කම ෂෙයා කරනවා දේවල් කතා කර ගන්නවා ඒ වගේ ඒවා තියෙනවා ඉතින් මං සාමාන්‍යයෙන් තෝරලා බලලානේ තියේ ඒක බෑඩ් හැබිට් එකක් මම ඉතින් ෆුල් ට්‍රයි කරන්න උදව් කරන්න මේ ඉතින් ඒකට මං නික උදව් කරන්නේ නැහැ වගේ එහෙම එකක් නෙවෙයි මං කියන්නේ එහෙම නෙවෙයි අර කතා කරාට ගමන්නේ ලිමිටඩ් අර ඔක්කොම ආමංග මෙහෙමයි මෙන්න මෙයා ගෙදරෙන්න ඔක්කොම කියලා ඉවරයි ඒක පාරට එහෙම නෙවෙයි ඉතින් අපි අපේ ස්කෙඩියුල්ස් බලන්නත් එපා නේද නැත්තම් මේ හැමෝටම ඕපන් වෙන්නත් බෑනේ ඒක මං නිකන් බෑඩ් හැබිට් එකක් විදිහට දකින්නේ ඊට පස්සේ සිමිලැරිටිස් අපි දෙන්නාගේ තියෙන ඔයා කියන්න බලන්න සිමිලැරිටිස් නෑ කියන්නේ ඉතින් අපි මෙහෙමයි මේ මේ අර වර්කහොලික් කියන්න පුළුවන් නේ දෙන්නම කියන්නේ සෑහෙන්න ටාගට්ස් වලට වැඩ කරලා ටාගට්ස් තිබ්බ අපි දෙන්නට ඔව් තිබ්බ ටාගට්ස් කීපයක් මැරි කරයන් පස්සේ ඉතින් අපි ඒවා පිළිවෙලට කරගත්ත අපි සාමාන්‍යයෙන් සිමිලැරිටිස් කියොත් අපි දෙයක් වැඩ කරනකොට එකට කතා කරලා වැඩ කරන්න කියන්නේ දැන් උදාහරණයක් ඩිසිෂන් මේකින් වලදී එකට කරන්නේ නේ ඔය අනිවාර්යෙන් කතා බහ කරලා තමයි ඒක කතා කරලා නොකරුණොත් ඒක වෙන්නේ නැහැ ඒක තමයි ඩිසිෂන් එක අනිවාර්යෙන් කතාල් දැන් අපිට ඇත්තටම ඕන වුණා අපි මැරි කරලා අපේ සනු හම්බෙන්න කලින් කොහොම හරි ගියක් ගන්න නමුත් ඒක සනු හම්බෙන ගම අපිට හොයා ගන්නට ගියක් නමුත් අපි පාත්‍රය එක හදාගෙන තිබ්බේ කියන්නේ ඩිපොසිට් ලෑස්ති කරලා ඔක්කොම අපිට හරියන ගියක් අපිට ඔය දැන් මෙහෙ ඉන්න රටේ ඉන්න කෙනෙක් නම් දන්නවා ඒක ටාගට් එකක් කියන්නේ ඒක ලොකු ඔව් ඒක ඩිපොසිට් එකක් හදාගන්න ඒක ලේසි නෑ මේ නිකන් ගන්න බෑ හැබැයි ඇචීව් කරන්න පුළුවන් මේ අපි ඉතින් ඒක කරානේ ඊට පස්සේ තව තව ටාගට් එකක් හම්බෙලා මාස 4න් ගියක් ගත්තා ඉතින් පොඩි මාස 4ක පොඩි ඩිලේ එකක් තිබ්බා ඉතින් අපි හදාගත්ත ගෝල් සමය කියන අනිවාර්යෙන් අපි මේ කාලෙ වෙද්දී ගියක් ගන්නවා ඊට පස්සේ දෙවෙනි එකක් ගන්නවා නම් මේ කාලෙ වෙද්දී එතකොට වාහනයක් ගන්නවා නම් අපි කැපැසිටි එක අපි ඒ විදිහට බබාලගේ ඉස්කෝලේ ඔක්කොම අපි කතා කරලා කරන්නේ කියන්නේ ඔයා එහෙමද මම නැහැ මට මෙහෙම ඕනේ එහෙම නැහැ එහෙමනම් අපි ඒකට වෙනස් විදිහ දෙයක් හොයන්නේ කවදාවත් යකමැති දේ කරන්න try කරන්නේ නැහැ මොකද හැමතිස්සෙම self respect කියන එක හැම වෙලාවෙම අපි දෙන්න තියා ගන්නවා similarities ඉතින් කොහමද ජොබ් එකෙත් අපි ෆුල් 100% දෙනවා නේ වැඩ කරන එක. ඔව්. ඒ කියන්නේ මන්ඩේ ටු ෆ්‍රයිඩේ කමිට්මන්ට්ස් තියෙනවා අපි දෙන්නගේ. හයින්දන් දින හයින්ද මම දෙක. ඉතින් ඔයා සාමාන්‍යයෙන් හතරට විතර ගිහිල්ලා මේ අතුන හතර වෙනකන්. ඒ වෙලාවේ අපි රස්සාවට තමයි දෙන්නේ වෙන වැඩ කරන්න හැ. ඉතින් වෙන මීටින්ස් අරව මේවා කරන්න නැහැ. මොකද මේ වෙලාවේ ඒක අපිට දෙන්න මොකද අපේ ජොබ් එකින්ද තමයි අපි මෙහෙම ඉන්නේ. ඒක සමහර අයගේ ජොබ්ස් කියන දේ වදයක්. ඒක ඩිපෙන්ඩ්. ඉතින් තමන්ගේ ආසාව තමන් ප්‍රිෆර් කරන විදිහ අපි ඉතින් අපේ ලයිෆ් ස්ටයිල් එකේ ජොබ් එක අපේ පාර්ට් ඔෆ් අවර් ලයිෆ් ඉතින් අපි ඒකට රෙස්පෙක්ට් කරනවා මේ ඒ විදිහටම අපි ඒකේ අපේ දෙන්න ඕන 100% අනිත් පැත්තට දෙන්න බැඳිලා ඉන්න ට්‍රැවල් කරන්න ආසයි ඔව් ට්‍රැවල් කරන්න ආසයි දෙන්නම දැන් ට්‍රිප් ටිකක් මම හිතන්නේ channel එකේ දාලා තියෙනවා ට්‍රිප්ස් ආයෙත් ඕකේ ඊට කලින් අපි කරපු ඒවා තියෙනවා ක්වීන්ස් ටවුන් එහෙම අපි ගියා ඒක අනිවාර්යෙන් මෙහි ඉන්න කෙනෙක් නම් කරන්න ඕනේ ට්‍රැවල් එක ඊට පස්සේ skills extra skills මගේ මොනාද ඔයාගේ මොනාද ඔයා ටිකක් අවගරයි ඒක තේරුම්ම extra skills නම් මං කියන්නම් ඔයාගේ extra skills තියෙනවා දැන් සෑහෙන හොඳයි video editing skills හොඳයි කලින් ඒක කොහොමද ඉතින් ඉගෙන ගත්තේ මේ ඒවා ඔයා පස්සේ තනියම ඉගෙන ගත්තේ වනේ ඒ කියන්නේ ඒක ලේසි නෑ වැඩේ
මාරා මාරි මට චුට්ටක් කියලා දෙන්න දැන් මට ඕ දැන් සැහෙන කාලෙත් තිස්ස කියනවනේ ඉතින් ඒක පුළුවන් කලිනරි ස්කිල්ස් හොඳයි කේක් හදන්න පුළුවන් හොඳට කෑමු යන්න පුළුවන් ඒ ටික හොඳයි ඊට අමතරව අනිත් ඒ වගේ වැඩ ඉතින් අර නාගේ හොඳට මේ 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 ඔය ජොබ් එකත් එක්කම අර ඉන්වෙස්ටිගේෂන් ගේටිව් ස්කිල්ස් attention to detail හොඳයි වරදින්නේ නැහැ එකක් බැලුවොත් හැමතිස්ස ෆෝන් එකක් මම ෆිල් කරත් ඔයාට කියනවා බලන්න කියලා මේ අනිවාර්යෙන්ම වැරද්දක් වන්න පුළුවන් ඒක ඒ ටික තියෙනවා තාම මොනාද නේද තමයි ඒ එච්චර තමයි ඔයාගේ තින් ස්කිල්ස් මොනාද ඔතී තා වැඩ කරන ජොබ් එකට ජොබ් එකට 100% නේ 1000% දෙන්න පුළුවන් නෑ රසාවයි ඒක ඒක ටොප් නොච් එක හොඳටම කරනවා රසාවට අර බැඳිලාම ඉන්නවා කියන දෙයියෝ වගේ සලකන රසාවට ගෙදරට නම් ඉතින් අමාරුයි ඉතින් ස්කිල් එකක් අඩුයි ඉතින් ගෙදරට ස්කිල්ස් හැබැයි බබාලාගේ වැඩ කරනවා සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් ඒක කියන්න ඕනේ දැන් මං සමහර වෙලාවට සෙන්සුරාදට ගොඩක් වෙලාවට උදේ වරුව නැත ඉරිදට උදේ වරුව මම තනිකර YouTube එකේ වැඩවලට දැන් සමහර වෙලාවට ඔෆිස් එකේ රිපෝටින් ඕවා එක මට ටිකක් බිසි වෙනවා ස්පෙෂලි ඉරිදා එතකොට මෙයා ළමයි වොෂ් දාලා ඒ කන්න ඒවා ලෑස්ති කියලා මම හදලා කරලා තියෙනවා ඉතින් ෆීඩ් කරන ඒවා ඒවා කරනවා එළියට එක්කන් යනවා මට වැඩක් තියෙනවා නම් මොකද ගිය ඇතුලේ කෑ ගහනකොට කන්සන්ට්‍රේට් කරන්න බැරි වගේ නම් ඒ වගේ එහෙම සපෝට් එකක් තියෙනවා නිදි කරවනවා නිදිය ගන්න නිදි කරවන්න පුළුවන් ගොඩක් වෙලාවට බබාලව මම අකමැතිම දෙයක් මොකද මං කැමති නෑ එහෙම ළමයි හැමදෙස්සම නිදි කරවන්න නෑ චූටි මල්ලි චුට්ටක් නිදා ගන්න මෙයා ඒකට දක්ෂයි ළමයාත් එක්ක මෙයාත් නිදා ගන්න පුළුවන් ඉඳ නිදි කරවනවා ඒ ස්කිල්ස් තමයි ඉතින් තව ඉතින් ස්පෝර්ට්ස් චුට්ටක් පුළුවන් චුට්ටක් ඔව් චුට්ටක් කරලා තියෙන ඉඳ පුළුවන් ඔව් ඒවා තමයි ඉතින් නේද ඊළඟට තිබුණේ නැත්තම් හොඳයි කියලා හිතන qualities මගේ يعني ඒක තිබුණේ නැත්තම් හොඳයි qualities ම නෙවෙයි නිකන් දේවල් ටිකක් නිකන් ඒක ස්කිප් කරලා තිබ්බනම් හොඳයි නැත්තම් ඒක ලැබිලා තිබුණ නැත්තම් හොඳයි වගේ දේවල් තියෙනවද මගේ මට හිතන්නේ වහට නෑ මට මට නම් තියෙන ගෝඩියක් මොකද කම්මැලි කියනද මගේ කම්මැලි නෙවෙයි ඒ කියන්නේ ඩෙඩිකේෂන් අඩුයි නේ රසාවට විතරයි ඇත්තටම කියන අනිත් දෙයක් කරගන්න හරියට කියන්න ඕනේ කියන්නේ පුෂ්කරම මයි එච්චරයි ඔයිට වඩා රිමයින්ඩර්ස් හරියට යන්න දැන් කෝල් එකක් ගන්න උනත් හිතන්නකෝ දැන් අපේ බබාලාගේ වැඩකට හරි මොන හරි මට කරා ගන්න විදිහ නැත මම යාට මැසේජ් එකක් හරි දානවා ඉතින් හරි අමාරුයි ඒක මන් දන්නව කරන්නේ නැහැ කියලා ඉතින් ගරාජ් එක ඔව් දැන් අද උදේ බබාලා වෙක්කන් ගියා ගරාජ් එක ඇරලා දාලා ගිහිල්ලා තියෙනවා ඉතින් අපේ මෙහි ගේට්ස් මොකුත් නැහැ නේ කෙලින්ම පාරටනේ ගේ තියෙන්නේ ඉතින් මම වෙලාවට මේ බෙඩ්ෂීට්ස් මාරු කරලා ඒ ටික හොදන්න ඕනේ හින්දා ගරාජ් එකේනේ වොෂින් මැෂින් එකේ ඒක යනකොට මේ ඔක්කොම ඇරලා දාලා ඉතින් මම වැඩක් නැහැ ගේ ඇතුලේ මේ ඉස්සරහා දොර වාගෙන ඉඳන් ඔක්කොම ඇරගෙන ඉඳලා තියෙ. ඊට පස්සේ කෝල් කළා ඔය ගරාජ් වහලා නැද්ද වහගන්නේ නා. ඉතින් අර ඒ වගේ අර ටිකක් අමතක වීම් තියෙනවා හරිය ටිකක් නෙමෙයි හරියට තියෙනවා. තව ඉතින් දේවල් තමයි පුටුවේ ප්‍රශ්න මට තියෙන. ඉතින් ඇගිට්ටාම පුටුව අයින් කරන්න නැති. ඒක දැන් මම අවුරුදු 10ක් තිස්සේ try කරනවා තාම හදාගන්න. මම නැකිටින කොටත් ටික වෙලාවක් ඉඳලාගෙන ඒක සමහර වෙලාවට දැන් අපි ගමනක් එහෙම යනවා අපි වැඩට ගෙනියනවා වගේ ගෙනියනවා ඒ පාරම යනවා ඒ කියන්නේ යන්නේ කොහෙද කියලා මතක නැහැ ඒ මේවදින ඒ වගේ දේවල් අවොයිඩ් කරනවා නම් හොඳයි ඉතින් ඉතින් සී බුද්ධිය වැඩ කරනවා ඒ වගේ දේවල් මම හිතන්නේ මේවා ජෙනරල් දේවල් හැමෝටම ගොඩක් අයට මේ පිරිමියාට තියෙන ඒව මම හිතන්නේ ඔය ගොඩක් කමෙන්ට්ස් කිව්වම තේරෙනවා සමහර අයගේ ඒ කියන්නේ ගොඩක් හස්බන්ඩ්ලාට ගෙදර තියෙන ප්‍රෙෂර් එකට දන්නේ මේ ටිකක් ඒ වගේ ලෝ ස්කිල් වෙලා යනවා ඒක අඩු වෙලා යනවා ඒ එකක් එතකොට මගේ නෑ මුකුත් අවොයිඩ් කරන්න දේවල් කතා කරන වැඩි එකද නෑ කතා කරන එක නෑ උලක් නෑ ඉතින් නෑ මම සාමාන්‍ය මේ තරහ යනවද නෑ නේ එහෙම තරහ යන්නෙත් නෑ තරහ එහෙම නිකන් තරහ යන්නේ නැති හේතුවක් ඇතුව හැබැයි මම සාමාන්‍ය ටිකක් ටෝකටිව් කෙනෙක් කියන්නේ මම දන්නා ඇති කියන්නේ ස්පෙෂලි මගේ යාළුවොත් එක්ක ඔයත් එක්ක يعني මෙයත් එක්ක මම gedara වහම කියනවා දැන් උදේ ඉඳන් يعني මම නැගිට වෙලේ ඉඳලා මට එහෙම ඩීටේල්ස් කියන්න පුළුවන් මම හිතන්නේ ඉන් ජෙනරල් මේ
ගැන්වර පුළුවන් ඒක නිකන් මොකක් හරි සිද්ධියක් විස්තර කරන්න පුළුවන් විත් එවරි ඩීටේල් ඕ ඒ කියන්නේ හයර්ට නැගිට ඔෆිස් එකට හය කාලා ඔව් අර යාගේ එක්ස්ප්‍රෙෂන්ස් කොහොමද යා මෙහෙම කතා කරා යා ගෑස් එක කොහොමද ඕ ඒ ඔක්කොම තියෙනවා බෑ අපිට ඒක ගෙදර මෙහෙම මෙහෙම වුණා මෙහෙම ඉන්න නැත්නම් බෑගේ මූණ මෙහෙම වුණා ඊට පස්සේ ගියා තෙනුක්ව ගත්තා මෙහෙමයි එයා මෙහෙම කිව්වම කිව්වම අර පිටිපස්සෙ ඉඳපු එකලා මූණ එක්ස්ප්‍රෙෂන් එකක් පුළුවන් කියන්නේ ඒ කියන්නේ ඒක ඉන් ඩීටේල් අපි මේ කරගන්න බැරි වෙච්ච එක මේ කොවිඩ් හින්දා ඉංග්‍රීසි ටූ එකක් ගන්නවා. ඔව් අපි ඔක්කොම වීසා. ඒතකොට අපිට තිබ්බේ නෑ මේ પાස්පෝට් එක. අපි ඔක්කොම අරගෙන ටිකට් උත්තරා හෝටල්ස් උත් බුක් කරලා යන්න හිටිය දවසේ ලොක්ඩවුන් වුණා නිව්සීලන්ත. යන්න ඔව් ඉංග්‍රීසි ටූ එක. ඒක ඒක යමු අනිවාර්යයෙන්ම. ඒක දැන් ගණන් ටිකට් අපි දවසේ 1000 කාන්ට දැම්මේ දැන් ටිකට් එක නිව්සීලන් ඩොලර්ස් වලින් දවසල 3500 තුන් දිනාටම යන්න පුළුවන්. ඒක සෑහෙන චීප්. මේ හින්දාම ට්‍රැවල් කරන්න. ඔව් ඒක කරන්න ඕන අමතරව දෙක يعني මේ 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 වටේ ටික නම් කොහොම හරි යන්න ඕන මේ වටේ තියෙන islands ටික Fiji including Fiji Rarotonga Samoa ඒවා හැම මේ මේ ළඟ ළඟ ඒවා අපි ඔය chance එකක් අමු නාම බලලා ඒ වගේ පොඩි පොඩි ගණන් අනිවාර්යෙන් යන්න ඕන මම ආස තැන් දෙකක් තමයි මේ මේ මම යන්න කැමති තැන් දෙකක් කියන්න පදන්න ඔය තැන් ටික ග්‍රීස් මං හිතන්නේ ග්‍රීස් ආස වේවා යන්නේ ග්‍රීස් ඊට පස්සේ ටර්කි ඉන්දියාවට ඕනේ හොඳ ටුව එකක් දාන්න ඒක තමයි ඉන්දියා ඉන්දියා ටුව එකක් දාන්න ඕන ඉන්දියා වටේ එක නම් ටයිම් අරගෙන යන්න ඕන ඒ කියන්නේ සවුත් ඉන්දියා වගේ ඉඳන් පටන් අරගෙන ට්‍රේන් එකක යන්න ඕන උඩටම මනාලි වෙනකම්ම ගිහිල්ලා එන්න මේ බලමු ඒක කවදා හරි දවසක මගේ ලිස්ට් එකේ නැති එකක් මම හිතන්නේ අවාරි බටන එක. තව අනිත් ඒවා අපි තව එක් හිතලවත් නැහැ. ඉතින් ඔය මේ රෂියා, චයිනා ඔය වගේ පැතිවල යන්න. හැබැයි අනිවාර්යයෙන්ම යුරෝප් ට්‍රිප් එකක් කවර් කරන්න ඕන. යුරෝප් අපි කලින් අපි දෙන්නම ගිහින් තියෙනවා යුරෝප්. ඒ වුණාට මේ අපි හතර දෙනා ගිහිල්ලා නැහැ. ඔව් හතර දෙනා එකට ගිහිල්ලා නැහැ. අපි ගෙවල් වලින් වෙනම ගිහිල්ලා තියෙනවා. හැබැයි යුරෝප් ට්‍රිප් එකක් යන්න ඕන. සහ මේ අර ටික තමයි මේ ටර්කි ග්‍රීස් ඒ ටික යන්නම ඕන. ඔව් මගෙත් ඉතින් ලන්ඩන් යන්න ඕනේ මොකද මගේ යාළුවෝ ඉන්නවා බලන්න අවුරුදු ගානක්. මිස් වුණා. UK මගේ ලොකු අම්මා ඉන්නවා අම්මගේ අක්කා එයා අවුරුදු 25ක් ගිහි. ඉතින් එයාවත් එයාවත් දැකලා තිය එකපාර ලංකාවේදී හම්බුණා නමුත් එයාව හම්බෙලත් නැහැ කාලෙකින්. ඉතින් ඒක තියෙනවා ටොප් ප්‍රයොරිටි ලිස්ට් එකේ මේ දවස්වල. දන්නේ නැහැ කොයි කාලේ යන්න පුළුවන් වේද මොකද ලංකාවට ගිහිල්ලා ආවද. ඉතින් ඊට පස්සේ යුරෝප් ටුව එකක් අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ අර ටිකම තමයි ඉතින් මට තියෙන අයිලන්ඩ්ස් වලට. තව අපි try කරන්න ඕන. මෙහි ඉඳන් direct flight තියෙනවා තියෙනවා ටෝකියෝ. ඊට පස්සේ ජපාන් ඩීල්ස් දානවා මොකද යා නිව්සීලන්ඩ් වගේ. US බලමු ඉතින් සා අවුරුදු අවුරුදු pick කරලා ඔක්කොම list එකක් අදලා cover කරනවා. හිතන දේවල් සම කැපල් එකක් විදිහට අපි achieve කරන්න ඕනේ දේවල් මොනවාද සහ බලන් ඉන්න අයට කැපල් එකක් ෆැමිලි එකක් හිටියට අපි දෙන්නගේ ටාගට් එකක් කියන්නේ තියෙනවා මේ financial freedom before 50 බලමු ඒකට අපි වැඩ කරගෙන යනවා තව අවුරුදු 10ක් ඇතුළත financially free වෙන්න මම හිතන්නේ financially free කියන එක තේරෙන ඇති කට්ටියට මොකද කියලා ලංකාවේ educate කරන්නේ නැතිම දෙයක් financial freedom කියන literacy කියන එක නැති සෑහෙන අඩුයි ඒ කියන්නේ ඒක එක එක්කෙනාට depend ඉතින් තමන්ට අවශ්‍ය දේවල් තම දැන් මේ ඉන්න විදිහටම job එකක් කරන්න නැතුව ජීවත් වෙන්න මොනවද කරන්න ඕන කියන එක සමහර අය ඉතින් කැමති ඉන්නේ job එකට යන්න ඉතින් එයාගේ එතකොට එතකොට ඒ කියන්නේ කලින් රිටයර් වෙන්න ඊට පස්සේ සමහන් කැමති දෙයක් මොකක් හරි වෙන දෙයක් කරලා බලමු ඒක වෙනුවෙන් ඒක ඩ්‍රීම් එකක් ඒක ටාගට් එකක් ඒක වෙනුවෙන් වැඩ කරගෙන යනවා ඔව් ඒක තව කැරියර් එකේ සිටින් කැරියර්ස් අර කැරියර් එකේ උඩට යන්න ටාගට්ස් ටිකක් තියෙනවා හැමෝටම තියෙන එකක් නේ ඒකනේ කැරියර් චේන්ජ් කැරියර් එකේ ඉස්සරහට යන එක ඕ දැන් මගේ මං හිතන්නේ චේන්ජ් එකකට ඇවිල්ලා තියෙන්නේ පහකට වින්න
බලමු ඉතින් එහෙම කියලා නෑ ඉතින් එන විදිහකට මේවා කරන්න මොකද අපේ මේ ගොඩක් අයින් කරනවා මේ දවස්වල ඉතින් opportunities open වෙනවා ඒ හින්දා බලමු මොකද වෙන්නේ කියලා තව ඉතින් especially බබාලාගේ දෙන්නගේ එක්කෙනෙක් ඉස්කෝලේ යන පටන් ගත්තා ඉතින් අනිත් එක්කෙනා තව අවුරුදු එකමාරකින් ඉස්කෝලේ යනවා ඉතින් නෑ life එක ඉස්සරහට ඉතින් ඒ දෙන්නත් එක්ක තමයි යන්න වෙන්නේ ඉතින් ඒගොල්ලන්ගේ වැඩයි ඉස්සරහට ඒගොල්ලන්ගේ hobbies ඒ දේවල් අපි identify කරගෙන මගේ ගෝල් එක තමයි හැමදේම කරන්න දෙන්න ඕනේ. කියන්නේ බබාලට ඒගොල්ලෝ කැමති නම් ස්පෝර්ට් එකක්, ඩාන්ස් එකක්, এডুকেෂන් වයිස් තරංග වලට අරවාට මේවට මම නිවාඩු දාලා හරි යනවා කියන එක මම ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඒක ජොබ් එකේ මට ෆ්ලෙක්සිබිලිටි කියන එක උපරිමයෙන් තියෙනවා. ඉතින් ඒ හින්දා මට ඒක ලොකු ඉෂුව එකක් නැහැ. ඉතින් ඒ හින්දා ඒ දෙයට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයන්නේ කියන්නේ අම්මා වැඩ කරද්දී ළමයි එක්ක ওই වගේ දේවල් වලට කරගන්න තියෙන කාලේ ප්‍රශ්නනේ තියෙන. ඒක හින්දානේ රස්සාවක් කරන්න නැත්තේ නම ප්ලෑන් කරොත් කරන්න පුළුවන් නේද? ප්ලෑන් කරොත් කරන්න පුළුවන්. අනිත් එක ඔයාගේ ජොබ් එක අනෝ. ඒ කියන්නේ ඔයාට තියෙන මැනේජ්මන්ට් සපෝට් එක මට ඒක උපරිමෙන් තියෙනවා. ඉතින් ඒ හින්දා මට මම ඒ වගේ දේවල් වලට රෙඩි වෙලා ඉන්නේ. ඉතින් බබාලා ඉස්සරහට යන විදිහට දන්නේ නැහැ. ඉතින් ජොබ් එක අයින් වෙන්න වෙයිද කියලා ඒවයි කාලෙට තමයි බලන්න වෙන්නේ. හැබැයි එහෙම අයින් වෙන්න උනොත් ඊට කලින් මම මගේ තියෙන පර්සනැලිටි එකත් එක්ක මම දන්නවා මට සාමාන්‍යයෙන් මම දෙයක් කියන්නේ මාසයක් දෙකක් තිස්සේ හිතනවා. දැන් මම චේන්ජ් එකකට යනවා නම් මොන හරි මම හිතනවා ඊට පස්සේ මට මේක කොහොමද මම මේකෙන් වෙනස් වෙන්නේ මම මේකෙන් අලුත් දෙයක් කරන්නේ කොහොමද එහෙම කෙනෙක් මම අර ක්වික් ඩිසිෂන්ස් ගන්න කෙනෙක් නෙවෙයි. ඉතින් ටිකක් හිතලා බලලා ටිකක් ටයිම් ගන්න කෙනෙක්. ඉතින් ඒ හින්දා ඒ වගේ දෙයකට මම හිතනවා රෙඩි වෙන්න මට කල්යයි. හැබැයි අනිවාර්යෙන් චේන්ජස් වලට අපි ඇඩැප්ට් වෙන්න එක මහ දෙයක් නෙවෙයි. YouTube channel එකත් අපි ගන්න ඕන. ඇට්ලීස්ට් අපි ඒක ටාගට් එකක් නේ 100,000 කොහොම හරි. ඔව් බලමු යන විදිය ටිකක් ස්ලෝ ගමනක් තියෙන්නේ බලමු. හැබැයි බැරි වෙන එකක් නෑ අපිට. බලමු YouTube channel එක 100,000 කරගන්න ඒකත් ටිකක් කල්යයි. ඔව් ගොඩක් ඉතින් අර මට හිතෙන්නේ අපි ইনফরমේෂන් නේ දෙන්නේ එකයි. ඔව් ට්‍රැවල් ඒවා ඒ වගේ දේවල්. ඉතින් ගොඩක් මිනිස්සු සමහර අය කැමති බලන්න ඔය හිනා යන ඒවා එන්ජොය් කරන්න පුළුවන් ඒ වගේ කන්ටෙන්ට් වෙන්නේ නැති. හැබැයි ඉතින් ඒක අපේ පැෂන් එක නෙවෙයි. ඉතින් ඒ හින්දා අපිට ඒ වගේ දෙයක් එක ලයින් වෙන්න අමාරුයි. ඉතින් මේ යන විදිහට අපි කරගෙන යනවා. අපිට අපි කැමති ක්‍රවුඩ් එකක් හැදෙයි. ඉතින් ඒ හින්දා හෙමිට හෙමිට ඒක හදාගෙන යනවා. ඔව් මේක මේ අපි කියන්නේ මේක තමයි රියල් ලයිෆ් නේ. මේක පොඩ්ඩක් ෆැන්ටසි ෆැන්ටසි වගේ නෑ. ඉතින් අපි දෙන්නේ අපි ගිහිල්ලා දකින්න දේවල් අපි ගිහිල්ලා කන බොන දේවල් ඔගොල්ලන්ට අරගෙන යනවා. ඊට පස්සේ අපි අපේ ලයිෆ් ස්ටෝරි මේක ගොඩක් අය මේ කමෙන්ට්ස් දානකොට හිතනවා නේ අපි මේ බොරු කියනවා රේ මේක නෑ. නමුත් අපි මේ ඇත්තටම රිසර්ච් කරලා ඒවා තමයි ඔගොල්ලන්ට ইনফরমේෂන් විදියට අනිත් වීඩියෝස් වලට ගන්නේ. ඒට අමතරව දැන් අපි කතා කරන දේවල් මම හැමතිස්සෙම කියන එක්ස්පීරියන්ස් එකෙන් ගේන්නේ කියලා. ඒත් සමහර අය අනේ මන්ද ඒ හැටියක්ද කියලා බිලීව් කරන්න නැත්නම් ඇක්සෙප්ට් කරන්න නිකන් කැමති නැති ගතියක් තියෙනවා. ඉතින් ඒ අය අපිට වෙනස් කරන්න බෑ. ඉතින් අපි කරන වැඩේ අපි දිගටම ඉස්සරහට කරගෙන යනවා. ඉතින් ওই දේවල් ටික තමයි නේද? ආ ඉන්න මගේ තව තියෙන ප්‍රශ්න. ඔව් ගන්න ප්‍රශ්න. මේක ඉවර වෙච්ච එක කියන්නම. ආ කියන්න මගේ ෆේවරිට් නපෝ ස්පෝර්ට්ස් පර්සන් නඩල්. ඒ වගේ දයක් ගොඩනගා ගන්න පුළුවන් මට. රෆාල් නඩල් ස්පෝර්ට්ස් ඔව් මෙයා ගොඩක් ස්පෝර්ට්ස් බලනවානේ. ඔව් ස්පෝර්ට්ස් බලන්නේ නැති කෙනෙක්. ස්පෝර්ට්ස් කියන්නේ මම බැලුවා කාලයක් මම හිතන්නේ මැච් අරවා මේවා. මට ඊට පස්සේ ස්පෙෂලි මම මෙහෙට මයිග්‍රේට් වුණාට පස්සේ දැන් ටාගට්ස් වෙනස් වෙනවා ගෝල්ස් වෙනස් වෙනවා. ඉතින් මෙහෙ ආවට පස්සේ අපි ඔව් දැන් අපිට ක්‍රිකට් නම් ගා ෆලෝ කරන්න අමාරුයි. හැබැයි මෙහෙ නිව්සීලන්ඩ් ක්‍රිකට් ෆලෝ කරනවා. ඔව් ඒ වගේ ඉතින් බැලෙනවා. නිව්සීලන්ඩ් ඉතින් ගා රග්බි නම් ෆලෝ කරනවා. ඒක මෙයා නම් බලනවා. මම ඉතින් මට ඒකට අමතරව මම හොඳට ෆලෝ කරනවා ටෙනිස්. ඔව් ටෙනිස් බලනවා. මම ඉතින් රෑට මට ගොඩක් වෙලාවට බබාලා නිදාගත්තාම මට වැඩ තියෙනවා. මම එඩිටින් වැඩ, එතකොට තව දේවල් බිස්නස් කරනවා, ඒ වගේ දේවල්. ඕවා තමයි මට තියෙන වැඩ. ඉතින් මට තව දෙයකට වෙන නැත්නම්
ඔඩිබල් බුක් එකක් අහනවා ඔය වගේ දේවල් තමයි මගේ තියෙන්නේ. ෆිල්ම්ස් බැලුවොත් අපි දෙන්නගේ ෆිල්ම් සමහර අපි ෆැන්ටසි බලන්නේ නැහැ. ඒකමයි දන්නේ. ඒ ඉඳන් නැත්නම් අපිට වීඩියෝ එකක්වත් ඒක කරගන්න. ඔව් අපේ කැමැතිම කැටගරි එක තමයි ත්‍රිලර්. ත්‍රිලර්, රියල් ස්ටෝරීස්. රියල් ස්ටෝරීස්, ද ක්‍රයිම් සීන්ස් තියෙන්නේ. ක්‍රයිම් සීන්ස් එතකොට තව ස්පෙෂලි ඉන්ස්පිරේෂනල් නේද? ඒ කියන්නේ රියල් ලයිෆ් ස්ටෝරීස්. රියල් ලයිෆ් ස්ටෝරීස්. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින ෆිල්ම් තමයි. සහ නයි මේ මොනවා නයිස් එන්ඩ් එකක්. ඒ කියන්නේ මම නම් කැමති මර්ඩර් එකක් වුණත් you have to resolve it. ඒක ඉවර අර හොයා ගන්න බෑ නේද? It's not a good one. ඒ කියන්නේ ඒක වැඩක් නෑ බලන්නේ. අපි සාමාන්‍යයෙන් ඔව් අපිට ඉතින් එහෙම ගොඩක් ලොකු TV series බලන්න වෙලා නැහැ මේ බබාලත් එක්ක. ස්පෙෂලි අම්මත් දැන් මේ දවස්වල නෑ. ඉතින් ඒ හින්දා අර ඒ ටයිම් එකෙන් අපි දෙන්නා අර limited series තමයි ගොඩක් වෙලාවට ටාගට් කරන්නේ. Netflix එකේ තියෙනවා සෑහෙන Netflix එකේ තියෙනවා. ඉතින් ඔය කවුරු හරි recommend කරලා specially office වලින් කියන අර්ක බැලුවේ නැද්ද මේ. එතකොට පොඩ්ඩක් බලනවා. ඒක not my type කියලා shape වෙනවා. ඒ වුණාට මේ ඒ ස්පෙෂලි මෙහි ඔෆිස් වල රග්බි ඔය ෆිල්ම්ස් නෙට්ෆ්ලික්ස් ඒ වගේ දේවල් හරියට කතා කරන يعني මීටින්ස් එහෙම ඉවර වුණාම නිකන් මොනවාද අප් ටු මේ දවස්වල ඔයා බලන්නේ. එතකොට අපි නිකන් වෙන ලෝකෙකින් ඇවිල්ලා වගේ හිටියොත් අර අපිට කන්වර්සේෂන් එක බිල්ඩ් අප් කරගන්න බැරි වෙනවා. ඒ හින්දා අර පොඩ්ඩක් ඒවත් සෝෂලි ඒ වගේ මේ ඕල්ඩ් ලැක්ස් ඉතින් කියන්නේ ඔව් කියන්නේ ඒක රිලිජන් එකක් වගේ. ඒක සෑහෙන සහන පැෂන් එකක් මේ ඒ දේවල් පොඩ්ඩක් අඩු ගානේ කමෙන්ට් එකක් දෙන්න තරම්වත් ටිකක් ෆේමස් දේවල් ටිකක් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ තමයි නේ අපි ෆිල්ම්ස් අතින් අපි එකම දේ බලන්නේ. අපි ෆැන්ටසි ඒවා බැලුව කාලයක් අපිට ඒක මේ ඒක හරි ගියේ නෑ. කාටුන්ස් උත් අපි එච්චර ලොකුවට ඇනිමේටඩ් ඒවා එන්ජොයි කරන්නේ නෑ නේද? ඔව් හොඳ එකක් ආවත් බලනවා අනිවාර්යයෙන්ම. ඔව් හැබැයි හරි සිලෙක්ටිව් Oppenheimer තමයි අන්තිමට මම හිතන හොඳ මේක බැලුවේ ඔයා. Oppenheimer. Netflix එකේ තියෙනවනේ. ඔව්. ඒක තමයි අපි අනිත් ඒවා ඉතින් ගොඩක් ඔය කිව්වා වගේ real stories. අර මේ Hindi ඒවා ඉතින් දැන් නම් නෑ හොඳ ඒවා. English ඒවා නම් හොඳ crime thriller ඔය වගේ හොඳ ඒවා එනවා. ඒ කියන්නේ ඒවා වෙනම ලෙවල් එකක්. ඒවා බැලුවම මාර නොලෙජ් එකක් එනවා. සහ අනිත් එක දැන් ඊට සිමිලර් එකක් බලද්දී අපි කතාව දන්නවා. ඒ එන්න වෙන්න කලින් මේ කතාව මෙහෙමයි කියලා දැන් අර හිතනවා. ඊට පස්සේ දැන් කොපිස් එහෙම ආවම මුලට ගියද්දි කියන්න පුළුවන් නේද ඊළඟට මේක තමයි වෙන්නේ කියලා. මේ ඒ ටික තමයි. තව මොනවද වට? එච්චරයිද? එච්චරයි නේ. තව මගේවද? අපි තව වීඩියෝස් ටිකක් අරන්ගෙන ඉස්සරහට කියන්න ඕනේ අරන්ගෙන බලාගෙන ඉන්නවා. ඉන්ටර්වියස් ටිකක් වෙනස් විදිහේ ඉන්ටර්වියස් ටිකක් පොඩ්කාස්ට් ටිකක් ඉතින් ගොඩක් අය රික්වෙස්ට් කරපුවා. ඉතින් ඕගොල්ලොන්ට ඊට පස්සේ ඉන්ටර්වියව එක ඔෆ්කෝස් රෙකෝඩඩ් නේ. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් ඊට පස්සේ ඩයරෙක්ට් මාව කන්ටැක් කරලා අපිට තව ඉන්ෆර්මේෂන් ඕනම් දෙන්න. ඉතින් බලාගෙන ඉන්න අලුත් විදිහ වැඩක් ඉස්සරහට ස්ටාර්ට් කරන්න. ඉතින් තැන්ක් යූ මගදි හම්බෙන ඇවිල්ලා කතා කරන හැමෝටම. කමෙන්ට් එකක් දාන, ඒ වගේම මැසේජ් එකක් එවන, ට්‍රස්ට් එකක් තියාගෙන ඉන්න අපි ගැන බලාගෙන ඉන්න හැමෝටම තැන්ක්ස් කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ වගේම අලුත් කෙනෙක් ඉන්නවා නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ලයික් එකකුත් දාන්න අනිවාර්යෙන්. කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලොන්ට වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකදී හම්බෙමු.